පෝ විසිද් රචිත පොලයානා දෙවන කොටසට සයා සහ නැන්ස නැන්සි අට්ටාලයේ තිබුණු කාමරය හොඳින් සුද්ද කොට අතුගා දැම්මා විශේෂයෙන්ෑ සැලකිලිමත් වනේ අවුමුල්ලු ගැන සමහර වෙලාවලදී ඇයම වැනි කාරයක් කිරීමට මහන්සි වෙන්නේ කුණු ඉවත්කර දැීමකටත් වඩා ඇගේ සිතිිලි වලට ආහපතක් ලබාදෙන පිින්සැ. ැන් පොලිමිනි විකිර හිවූ බයාදු කියීකරකම් වෙනුවට ඇයතුළ පැවති නොයිව සිලිමත් හැඟීමක්. අනේ ඇත්තටම මටයගේ හිතය හමුමලුවලට බිලබලන් පුුවන්න නැන්සි උල්ලූ කොසුමිටෙන් පොළුවට අනිමින් වරින්වර නැවතමින් පහත් හඳින් කෙඳරුවා. දැනටමත් දැනටවත් මේ කොවි තරම් සුද්දධ කරන්තිනවද අරාසරෙන් ළම්මයට අරතරම් දුරේද ලැවිත් මේ පෝරුුණෝකෝගේ කාමරයක ඉන්නවෙන එක ඇරත් සීතකාලෙට උන්දනකුත් නැතිකාමරයක ඇරත් මිච්චරලකු ගෙයක්ත්තියෙද්දත් මේකව තෝරගත් එක ලෝකිට ඕන්න තිළමයි. හඬනැගූ නැන්සිකේ ඇගිලි රෙදිකඩමාල්ල මිරිකාගෙන සිටීම නිසා වේදනාවෙන් ඇඳම් දෙමින් තිබුණා. දැන තියෙන විදිරිනම්මට හිතෙන මෙහාටවන නැතිම දෙද ලමයිනෙව. ටික වේලාවක් තිස්සේ ඇන්නි හැඩව වැඩ කළා ඇගේ කාරයා හවරයූ පස්සු නැගෙ සිටි ඇ හිස් කාමරේ දෙස නුපහන් හැඟීමකින් බලා සිටියන්. හොඳයි කොහොම් හරි මගේ කොටසනම් ඉවරයි. දැම්නම් එතන කුරුනෑ තියෙනොනම් බොහෝම පොඩ්ඩ. අනේ අසරනයකි ගෙදර ඇතුළෙම හැදිච්ච තනිවෙලා ඉන්න පොඩිකෙක්වදාන හොඳ කාමරය තමයිමි. වැඩ හමාර කළෑ දඩස්කා දොරවසාගෙන පිටිවී ආවා. හදිස් සේමෑ තොළ විකාගත්තා. ඊට පස්සු ස්තීරහන්නකින් මෙසේ තමන්ටම කියාගත්තා හොඳයි මංගණංගන්න නෑ මං හිතන්නයා හෙනති හයන්ඳොර වෙන ඒකනං හෙම්ම තමයි තමාටම කියාගත්තා එදා සවස්සරයේදි නැන් සිට ගෙවත්ති වැඩකරමින් සිරි ටොම් සයා හමුණ ටෝම් අවුරුතු බොහෝ ගණනක සිට හැරිින්ටෙන් බංගලාවේ ගෙවත්ති වල් පැළගලවමින් අඩිපාරවල් සවල් කරමින් වැඩඵල කර දෙන්නේ ොම්මා මේ නැන්සි කතාව පටන් ගත තමන් දෙෙස කිසියකු බලා සිටිනවා දැයි හිස්සකරකව උරහිත ටුඩි නා අපට බෙලිමින් පසුව. ඔය දන්නවද මිස් පොලිියක්ක ඉන්න පොඩි ගෑන් ලමෙක් හෙනවයි කියලා. මොකක් කුදු කොන්ඩ අමාරුවෙන් කිලින්කර ගැනීමට තතනමින් මහලු මිනිස ඇසුව. පුංචි ගෑන් ලමෙක් මස් පොලියෙක්ක ඉන්න එෙනවා වෙන ගක්හරි විිහිුවක් ව්ති හොඳ නැද. ඒ මට කියන්න ඇත්ත හට ඉර බහි නැගෙන හිරම් කියලා. ටොම් නොසලකිල්ලෙන් කිව්වා. ඒත් ඒක ඇත්ත මිස් පොලීමය මට කිව්වේ ඒ එන්නේ එයාගේ අක්ක කිදුව එයාට තාම අවුරුදුය කොළහයි. නැන්සි කියාගෙන ගියා. මහලු මිනිසාගේ කටවැසන. හෝ මට මතකයි නොවෙන්න. මෙමිනු ඔහුගේ මලානික දැසට ආලෝකයක් වැටුණ. එයා ජනී නෝනග කෙලිපොඩිත් වඩෝනෑ අනිත් කවුරුවත් කසාදි වැන්දි නෑනෙව ඇයි නැන්සිේ ඒ ජෙනී නෝනග පුංචි කෙල්ල දෙයන්ට ස්තූති වේවා මග නාකෙ ඇස් දෙකට මේක දකින්න පුළුවන් වෙච්චේක් ගැන කවුද ජනී නෝන කියන්නේ එයා සොර ලෝකින් බැහප සොර දූතිකාවා එයා ලොක්කු නොනගේ මහත්වයාගේ ලොකුමොදු එය කසාද බැඳල මෙහින් යනකොට අෞු්ධ විස්සක් වෙතර ඇති ඒ හුගාක්කාලෙක ඩිස්සරනොව මයි හිෙත්තේ ඒ ජෙනී නෝනකි අනිත් ළමයි සේරෝම මැරුණා ඔය මෙිහටේ නැවෑ කියන්නේ බාලමු නාමය වෙන්ඩුවල්. එයාට අවුරුද්ය කොළහයි වඩ ඇති මහල්ලාව ලුව වෙනවා. දන්නවද එයාට නිදදා ගන්න දිීල තියෙන්නේ අර හට්ටාලොුවඩ කාමෙරි. ල්ජාවක හැටි නැවත බංගලව දෙෙස හැරී බලමින් නැන්සි අවලාද නැගුවා. ටොම් සීයාගේ මුහුණනෙන්ද බැරෑරුස්වභාවයක් පලවනා ඒත් ඊළඟ මොහොතේ ඔහු විහිළු හිනාවක් මෝට නගා ගත්තා. මට නංහිතාගන්න බෑ පොලිනෝනොෝවෙලාමඇත් එ එකක් මොනව කරඇද කියලා. ඔහු කිව්වා. මන්න හිතනෙ පොඩිලමෙක් පොලිනොනත් එක මොනව කර ඇද කියල්. නැන්සි හඩ නැග්වා මහළි මිනිස හිනා වෙන්නට පටන් ගත්තා. මට පේනවෙයි ළමය පොලි නොනට ඒ හැටි කැමැත්තක් නෑ වගේ. ඔහු වීරිත්තුවා හරිට නිත් අනිත් හැමෝමයාට කැමැති වගේ නැන්සි කඩාපැන්න. මහුට ොම්ගේ මුහුණේ අමතු හිනාවක් ඇැඳුනා. ඔහු පහදර නැමි යළි වැඩ කරන්න පටන් ගත්ත. මංහිතන්නේ ඔය ළමය දන්න නැති වෙති පොලී නොන ගෙයාදර සම්බන්ධි ගැන. ඔහු හෙමිහිට කිව්වා. ආදර සම්බන්ධය? යාට නෑ මන්නන් හිතානෙ නෑ කිසිගෙන කියාය එක එහෙම දෙදයක් තියා ගත්ත කියලා නෑ එහෙම අය හිටියා මහළු මිනිසා ඔලොව වෙනවා එහෙම හිටපු කෙනෙක් මේටවු මෙම අදත් ඉන්නව නෙව කවුදේ මාගේක කියන්ඩ යන්නේ නෑ එහෙම කරන කහොඳ නෑනෙව මහළු මිනිසා නැවතත් කෙෙන්ී සිට ත් ංගලාවත්‍රි මුහුණ හරවාගෙන සිින ඔහුගේ මලානෙක නිල් පැ දෑර්ස්ස ලැඳී තිබුණේ ජීවිත කාලයක් තිස්සේ මේ ගිදරය වෙස්සෙන මිනිසුන්ට සේවය කළ ආදරය කළ අවංග සේවය එක එක තු ඇතිවෙන අඩම්බර හැඟීමක්. මටනං එක හිතන්නත් අමාර්දයක් එයයි එයාගේ ආදරවන්තයයි. නැන්සි තවමත් සිටින්නේ ඇගේ මතේමැ. ටොම් සීය ඔලුව දෙපසට වෙනුව. ළමයා. පොලි නොන ගෙන දන්න තරම් උඹ ද නෑ එයා ඇත්තරම් ලස්සන හොඳ හිතක්තිරි නෝන කෙනෙක් වෙලා හිටිය දැන්වුනැත් එහෙම තමා එයා එයා විදදිහටම ඉන්නවනම් ඔහුවා අදකලා ලස්සන මිස් පොලි ඔවු එයා ඉස්සර හිටි විදිහටම ඔය තදේට බැඳගෙනන්න කොන්ඩ ලිහා දමලා ලස්සන මල්ග හප තොප්ියයක් හෙමදාගෙන ලේසල්ල අපසිදු ඇදුුමක්කාරය ඇඳගෙන වන්නනම් යාට කොයි තරන් හොඳ රූපස් භාවත් තිනවාද කියලා උඹට පනේ. පොලි නුවට එ හැටි වයිසකුත්නෑ නෙම? හැබෑටම හොඳයි ඒත් අසාගේ ඒකි අනිපපෙත්ත අපට පේෙන්. නැන්සි හුස්මක්ඉහිලට ඇදගත්තා. ඕහ ඒක නංඇත්තැයි ඔය සේරුම පටන්ගත්තයාගේ ආදරවන්තයක ඇයි හොඳයිකං අතෑරිය වෙේ හිටක් නොෑ. එදා හිටන් දාහට රංසිීයට දුන්නවගේෙන වැජීවත් වෙන්නේ ආසරය කරණයටත් කටුවත්තක් වගෙන පුරුණා. ඒක නං හැබෑම තම ඔය කොච්චර ෝව කිව්වත් මටනං යාගේ කිසිම හොඳක් පේනිනෑ. මගේ පඩියයි මේගෙදරරි ඉන්න අනිත්‍ය ඇයොයි නැත්තන් මං හොතකෙටත් මේ ගෙදර හිටින්නේ නෑ. ඒත් කවදහරි කවදහරි මාත්මගේ දරපිට කරනවා. එ දාටින්නේ අදමයිනෙ නැන්සිනෙවෙයි ඔන්න මං කිව්ව කියල හිතාගන්න. නැන්සි? ස්තීරහඬිකින් කිෙව්වා. මහලුටෝම් හිස දෙපසට වෙනවා. මට තේරෙනව කෙල්ලි. ඔහොම හිතන එක ස්වභාාවකයි. ඊත්ලමයා ඌ කේතරං උඳ සිතුවිල්ලක් නෙවේ. කොහුමටවත් නෑ. ඔහු යළිත්වරක් හිසබීමට හරවාගෙන වැඩෙහිය දෙන්නට පටන් ගත්ත. නැන්සේ තියනු කටහනෙක් ඇති ඇැසුන. ඕ මැඩ මේනවා? ගොತ ගෙසූ නෑන්සි, හනික බංගලාව ර දිවගිය.